මා වලේබඩ මහත්මගෙන් අහන්න කැමතියි මේකට ඊට වඩා ශාස්ත්‍රීය පිළිතුරක් ඔබට තිබෙනවද ආණ්ඩුව බලයට ගේන සහ ආණ්ඩුවේ පත්වීම් ලැබ විද්වත් ඉගෙනගත් උදවියම එක තර්කයක් ගේනවා අපි යමු කාබනික පොහොරවලට ඒ වගේම මේ පොළොමේ මේ විශ්වවිද්‍යාලෙ ඉගෙනගත් තවත් කොටසක් කියනවා මේක යන්නේ එපා අපිට බෑනේ සාමාන්‍ය ගොවි ජනතාවට පුරවැසියට තීරණ කරන්න බෑනේ එතකොට ආණ්ඩු ප්‍රතිපත්තිමය සැලසුම් සකස් කරන්න කෘෂිකාර්මන්තේ වගේ ජන හදවතට සමීප දේවල් වලට යම් අධ්‍යයනයක් කිරීමෙන් පස්සේ සාමාන්‍ය නැත්තම් ආණ්ඩුව එහෙම තීරණ ගන්නෙ නෑ රටවල් බෙල්ලෙන් යනවා අවුරුදු 72ක් වුණේ ඒකනේ ඒක දෙන්නකො පොඩි ශාස්ත්‍රීය මැදිහත් වීමක් මෙතන කරුණු දෙකක් තියෙනවා එකක් තමයි මේ තීරණයේ තියෙන න්‍යායාත්මක පදනම න්‍යායාත්මක පදනම සාධාරණයි එතකොට ඒක සාධාරණ වෙන්න බලපාපු තව කරුණු එතුමගෙන් කිවිච්ච නැති කරුණු කාරණා දෙක තුනක් කියන්න පුළුවන් එකක් තමයි මේ ගොවි ජනතාව වඳ වෙන එක. ඒ කියන්නේ දැන් ඉන්න වැඩිහිටි ජනතාවගෙන් තුනින් එකක් විතර ගොවි ජනතාවගෙන් මේ වකුගඩු රෝග හා බෝනෝන මේ රෝග ආශ්‍රිතව ඉඳලා මේ යන කණ්ඩායමක් බවට පත් වෙනකොට ඊළඟට වගා කරන්න කුඹුරට බහින්නේ නැති પરම්පරාවක් තමයි ඊළඟට එන්නේ. මේ කියන ගැටලුත් එක්ක. ඒක රසායනික පොර භාවිතය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන වෙන කාරණා ගොඩකුත් එක වෙන්න පුළුවන්. හැබැයි මේක මේ තීරණය ගැනීමට පදනම සකස් කරන ප්‍රජාව විසින් නිර්මාණය කරන දේ තමයි නැත්නම් ලබා දෙන දක්ත ටික තමයි මේ කියන කාරණා. එතකොට එහෙමනම් අපිට ගොවි ජනතාව ආරක්ෂා කර ගැනීම, ඒ කියන්නේ දැන් අද අර මීවුනට බොන පෙතිබොන් නැතු කුඹුරට බැස්සොත් මීවුන හැදලා මැරෙන වගේ තත්යකට මේ කියන රසායනික භාවිතාව එනවා. දිගු කාලීන විදිහට ගත්තහමත් දැන් කරුණු දෙකක් තියෙනවා. එකක් රසායනික පොර නැතිවීම තුළ ගොවියා වගා කරන්න නැතුව ගොවි බිමින් ඉවත් වෙනවා. හැබැයි ගොවිය ජීවත්. රසායනික පොර භාවිතා කරලා ගොවියා වගා කරලා પરම්පරා ගානක් කරනකොට කුඹුරට බහින්නේ නැතුව, හේනට බහින්නේ නැතුව වගාවට නොවන පිරිසක් බවට පත් වෙනවා. මොකද මේ අසනීප තත්ත්වය නිසා. එතකොට මේ තීරණය ප්‍රතිකාර කිරීමට වඩා වළක්වා ගැනීම කියන එකට නැඹුරු වෙච්ච නිසා ප්‍රතිපත්තිමය කාරණාවක් විදිහට මේ තීරණයට මම එකගයි. ඊළඟට ඒක ක්‍රියාත්මක කිරීම කියන කාරණාවට ගියාම දැන් ඕනි හොඳ සැලැස්මක් තියෙන්න පුළුවන්. ඒක ක්‍රියාත්මක භාවය පිළිබඳ අභියෝගයක් තියෙන්න පුළුවන්. මේ කුසිකර්ම ඇමතිතුමා මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිතුමත් ප්‍රකාශ කරලා තිබුණා අපි මේ කාබනික පොර භාවිතය පිළිබඳව කටවිත්තේදී. ඒ කියන්නේ නියමාකාරයෙන් මේක ක්‍රියාත්මක කරගන්න බැරි වුණා. අපි මේ වැඩි අනාගත්ත කියලා එතුමම කියලා තිබුණා. ඒ කියන්නේ මේ ප්‍රායෝගික මේ හොඳ තීරණය, ඉතා නිවැරදි තීරණය, දිගු කාලීනව ක්‍රියාත්මක කරන්න ඕනි වැඩසටහන එකපාරට ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා අඩාල වුණා වගේ තත්ත්වයක් නිර්වාණය වුණා කියන එක වෙන්නේ එතුම කියන්නේ. මමත් පුජ්ජලිකව අදහස් කරන්නදී ඒක තමයි. මේ තේවගාව සම්බන්ධයෙන් ගත්තොතින් මේ රසායනික කාබනික පොර පාවිච්චි කරන්න හුඟක් අමාරුයි තේවතු පිහිල්ලා තියෙන ප්‍රමාණයෙන් 90% විතර සැලකිල්ලට ගත්තාම මොකද දල බෑවුන් සහිත ඉතා උස් කඳු බිම්වල හෝදා පාලුවට ලක් වෙන කඳු මුදුන් වල තමයි තේවගාව වැඩිපුර ප්‍රමාණයක් තියෙන්නේ. එතකොට මේ කියන කාබනික පොහොර ප්‍රමාණයෙන් තේවලට අරන් ගිල දාන්න බෑ. ඒකේ ප්‍රතිපලයක් විදිහට දැන් තේවගාවට කාබනික පොහොර නෙවෙයි රසායනික පොහොර දෙන්න රජයේ ප්‍රතිපත්තියේ තීන්දුවකට අවිල්ල මේ වෙනකොට තේ දළු දෙන ප්‍රමාණයට සාපේක්ෂව ඒ අයට රසායනික පොහොර දෙන්න තැනකට පත් වෙලා තිබෙනවා. ට්‍රයල් එරර් එහෙම නැත්තම් කර කර වැරදි කර කර මේ මිනිසුත් එක්ක මෙහෙම සෙල්ලම් කරන්න ජනමරමක් දුන්නේ අපි. හොඳ තීරණ හොඳ විදියට ක්‍රියාත්මක කළා මේ පොළොවට යහත් නිසා අහපතක් කරන්නේ. මේකට වන්දි ගෙවන්නේ කවුද? ඒක වටවල මහත්ම මෙහෙමයි වෙන්නේ. දැන් සමහර නෑ එහෙම එහෙම සෙල්ලම් කරන්නේ අය මේ සෙල්ලමක් කියලා උගත්තු හැටි. ඒක සෙල්ලමක් කියලා අර්ථ නිරූපණය කරනවා නම් දැන් මහින්දානන්ද අමතුමා දැන් එස් එම් චන්ද්‍රසේන අමතුමා කියනවා යූරියා ගේන්න අපි කැබිනට් අනුමැතියක් ගන්නවා කියලා. නෑ ඒක එතුමා යෝජනා කළා මන්ද. දහල් පිටරට ඉගෙනවා. ඒක කැබිනට් එකට ඉදිරිපත් කළා නේද? මම දන්නේ නෑ ඒක අමතුමා කරන ප්‍රකාශයනේ. महिंदानंद अलुदमु හොඳ සංකල්පයක් ක්‍රියාත්මක කිරීමේදී ආණ්ඩුව එනගත්ත කියලා. නෑ නෑ නෑ. මේ දැන් කියවනේ නෑ 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 මම කිව්වේ කනේ මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිතුමා කිව්වා මේ ක්‍රියාත්මක කිරීමේදී ගැටළු සහගත තත්ත්වයක් නිර්මාණය වුණා. කොටිම කියනවා නම් ඒ ඕනි කරන පදනමට එන්න බැරි වුණා කියලා. ඒක උනානේ. ඒක ඒක ඒ ක්‍රියාත්මක කිරීමේදී පිටි අඩුපාඩුව ප්‍රතිඵල විදිය තමයි මෙහි බල තමයි ආණ්ඩු කරන්න කියලා අපි අහනවා. මෙහෙම අපි 69 ලක්ෂ ඡන්ද දුන්නේ මෙහෙම ටෙස්ට් කර කර ආණ්ඩු කරන්නද? නෑ ටෙස්ට් කිරීමක් නෑ. මොකද ටෙස්ට් කිරීමක් නෑ. ඒක වටවල මහත්තයා මම මෙහෙම කියනවා. ටෙස්ට් කිරීම නැත්නම් මේ ගොවිය පාරනේ. නෑ නෑ ඒක සම්පූර්ණයෙන් වැරදි. ඔබලාට දිලා හුරු වෙච්ච නැමැතිතුමා මම දේශපාලන ප්‍රශ්න අහන්නේ. දිලා නැමැතිතුමා කියනවා අපිට සරමෙන්දන් අපි හිටියේ කලිසමට පුරුදු කරන්න තිබුණා. හැබැයි කලිසම මහන් නැතුව සරම ගැලෙව්වා කියලා. ඒක ඉතින් එතුමාගේ ප්‍රකාශයක් නෑ නෑ මං කියන්නේ ඒක තමයි උදාහරණයක්. කලිසමද අඹුඩි දඳින්නේ කියලා. නමුත් මම කියන්න උත්සාහ කරන කාරණා ඔබලා කියන්නේ පොහොර වැඩේ ආණ්ඩු සාර්ථකයි. නෑ සාර්ථක නෑ. හොඳයි බොහොම ස්තුතියි. සාර්ථක නෑ. මං අවස්ථාව දෙන අනිත් මාධ්‍ය දෙන්න. විජිත හේරත් මන්ත්‍රීතුමා මම ස්තුතිවන්ත වෙනවා යාපා මන්ත්‍රීතුමාට පළවෙනි වතාවට මං ආණ්ඩුවේ මන්ත්‍රි කෙනෙක්ගේ ඇමති කෙනෙක්ගෙන් පළවෙනි වතාවට තමයි මේක ඇහුවේ. විදේශ විනිමය ප්‍රශ්නේ නිසා තමයි කාබනික පොහොර ගෙන්නන්න
නිෂ්කාබනික පෝරක් වැඩේට ගියේ කියලා. ඕක තමයි බාධා කිරීමක් නෙවෙයි වෙන්නේ. හොඳයි, වැරදි නම් වැරදි කරන්න. ඔව්. කරුණුත් මම ඒක හරි මම ඉදිරියට කරුණු තුනක් කිව්වා. කරුණු තුනක් කිව්වා. හරි තුනක් කිව්වා. තුනක්. පළවෙනි කාරණාව සෞඛ්‍ය කාරණාව, දෙවෙනි කාරණාව විදේශ විනිමය කාරණාව, අනිත් එක ඉන්ධන පිළිබඳ කාරණාව. හරි. තුනම මේ තුනම ලියාගත්තා. පළවෙනි වතාවට විදේශ විනිමය ප්‍රශ්න නිසා තමයි මේ තීරණය ගත්තේ එකක්. දෙක සෞඛ්‍ය, තුන සම්පත්වල හිඟය. සෞඛ්‍ය කියන එකේ තාම කිසි තැනක ලෝකේ වෛද්‍ය විද්‍යාත්මක ඔප්පු කරලා නැහැ. රසායනික පොර නිසා තමයි වකුගඩු රෝගේ හැදෙන්නේ කියලා අපේ ලංකාවෙත් ඔප්පු කරලා නැහැ. කන්සෙප්ට් පේපර්ස් තියෙනවා. කන්සෙප්ට් පේපර්ස් කියන්නේ අවසන් නිගමනය ආපු තීරණ නෙමෙයි. දෙවෙනි කාරණාව, ඉතින් අද ගම්මන්පිල ඇමතුමාම කියනවනේ මනාරමේ තෙල් තියෙනවා කියලා, ගෑස් තියෙනවා කියලා. තව සම්පත් තියෙනවනේ. ඉතින් අපිට යූරියා හදන්න පුළුවන්. ඒ නිසා ඒක පිළිගන්න පුළුවන් යන්නේ නෙමෙයි. ඇත්ත හේතුව තමයි විදේශ විනිමය අර්බුදය. ජනාධිපතිතුමා කිව්වේ ඔය කාබනික පොහොර ගෙන්නන රසායනික පොහොර තහනම් කරපු පළවෙනි සාකච්ඡාවේදීම අපිට ගොවියට කාබනික පොහොර දීලා අස්වැන්න අඩු වෙන එකට වන්දි ගෙව්වත් අපිට ලාභයි රසායනික පොහොර ගෙන්නනවට වඩා. ඔක තමයි කිව්වේ. ඉතින් ඕක වහන්න මේ බොරු වකුගඩු කතා දාන්න දෙයක් නැහැ. එහෙනම් අර මෙතුමාගේ මුලින්ම වගේ බොරුනි ජනාධිපතිතුමා කියලා නේක. ඒක ඒ කීප එක නෑ නෑ කියලා කියනවා. ඒ කියන්නේ ජනාධිපතිතුමයි කියපු එක ආණ්ඩුවේ ගොඩක් කැමතිවරු කියනවා නෑ එහෙම කිව්වේ නෑ එහෙමයි කියලා. නමුත් හරි පැහැදිලිව මාධ්‍ය මගින් මේක සජීවීව විකාශනය වෙච්ච දේ. ඕක තමයි ඇත්ත කතාව. නමුත් කියන්න හදන්නේ මේ වකුගඩු ප්‍රශ්නය කියලා. වකුගඩු ප්‍රශ්නය හරි වෙනත් පිළිකා රෝග කාරක හරි එහෙම අදහසක් තියෙනවා. එහෙම වෙන්න පුළුවන්. හොඳයි අපි මෙහෙම හමු. දැන් විදේශ විනිමය ප්‍රශ්නයක් නම් ඒක ඇත්තට මේ වෙලාවේ ප්‍රායෝගික ප්‍රශ්නයක් නේ. එතෙද්දි මේක නෙමෙයි උත්තරේ. නෑ ඒකෙන් අන්නලන තියෙන්නේ. දැන් මෙතුමා කියපු දේ අනාගෙන තියෙන්නේ. හරියටම හරි. සෞභාග්‍ය දැක්මේ 39 වෙනි පිටුවේ ඉතා පැහැදිලිව ප්‍රතිපත්තිය තියෙන්නේ දසවසරක කාලයක් තුල කාබනික පොර වගාවට යා යුතුය කියලා. ඉතින් මේක මේ 24 පැයෙන් කරන්න ගියා. අර ඩොලර් අර්බුදේ නිසා ඒකෙන් තමයි මේ අනාගෙන ඉන්න තියෙන්නේ. විදේශ විනිමය ප්‍රශ්නෙට උත්තරයක් වෙලා නැත්තේයි. දැන් මොකද වෙලා තියෙන්නේ? චීනයේ කුණු කන්ද මෙහෙට ගෙනල්ලා දැන් අපිට පොහොරක් නැතුව එතන ඩොලර් මිලියන 8ක් දෙන්නත් වෙලා තියෙනවා. අද නැව් ගාස්තුත් ඉන්න. ඒතර අපිට පොහොරක් නැහැ. නිකම්ම රුපියල් කෝටි 200ක් අපි දෙනවා එහෙට. දැන් ඉන්දියාවේ නැනෝන රජා ගේනවා. නැනෝ රජා ගේන්න වියදම කීයද කැබිනට් පත්‍රිකාවන්. මේ මල් ළඟ තියෙන කැබිනට් පත්‍රිකාව. කෝටි 1200යි. එතකොට ඉන්දියාවෙන් එක ගේන්න කෝටි 1200යි. චීනෙන් ගෙන ආපු කුණු කන්ද පොහොරක් නැතුව රුපියල් කෝටි 200ක් අපි දෙනවා. ඒතර විදේශ විනිමය ප්‍රශ්නෙට උත්තරයක් වෙලා නැහැ. අපිට ආපෝ ගෙවන්න වෙලා තියෙනවා. එහෙමනම් කළ යුතුව තිබුණේ කාබනික පොහොර ක්‍රමානුකූලව රට තුළ නිෂ්පාදනය කරන ක්‍රියාවලියකට යන අතරතුරේදී රසායනික පොහොර භාවිතාව අඩු කිරීම. දසවසර කාලයක් තුල මේක කරනවා කියන එක හරි. එහෙම කරා නම් අනාගන්නෙත් නැහැ. ඔය විදේශ විනිමය අර්බුදය ඇවිල්ලා චීනෙන් හෝ ඉන්දියාවෙන් හරි ඔය කියන જાති කුණු පොහොර ගෙන්න සිද්ධ වෙන්නේ නැහැ. ඩොලර් අර්බුදෙත් අපිට මේ තත්ත්වයට වර්ධනය වෙන්නේ නැතුව බේර ගන්න තිබුණා. නමුත් දැන් ප්‍රශ්න වෙලා තියෙන්නේ ගොවියට පොහොරක් නැහැ, බෙහෙතුත් නැහැ. අපේ ඩොලර් ටිකත් නිකම්ම චීනට යනවා. යනවා විතරක් නෙමෙයි, නැති ජාත්‍යන්තර ප්‍රශ්නකුත් ඇති කරගත්තා. චීනෙන් අපි ඒ පොහොර ගෙන්නලා මෙහෙන් නිරෝධායනය ප්‍රතික්ෂේප කරාට පස්සේ ඒක නතර කරනවත් එක්කම ඉන්දියාවෙන් ගිරා. එතකොට ඉන්දියාවයි චීනයයි දේශපාලන වශයෙන් කවුරුත් දන්න දේ තමයි හැප්පිල්ල තියෙන්නේ. එතන චීනයට වැඩියෙන්ම කේන්තියන්නේ චීනයක එපා කියලා ප්‍රතික්ෂේප කරලා ඉන්දියාවෙන් නැනෝ රජා ගෙනාපු එකත් එක්ක. අද ජාත්‍යන්තර දේශපාලන ප්‍රශ්නයකටත් අපිට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. මේවා එකක්වත් කොවිඩ් නිසා මතුවෙච්ච ප්‍රශ්න නෙවෙයි.